සිත ගැන අවධානයෙන් ඉන්න භාවනාව පටන් ගත්තාම එයා නොයෙකුත් අකුසල් උපද්දවනවා. එතකොට දැන් හිතමු මෙහෙම අපි භාවනා කරන්න පටන් ගන්න. ඔන්න යනවා. අපේ පන්සලේ හාමුදුරුවෝ භාවනා දන්නේ නැහෙනි. අපේ පන්සලේ හාමුදුරුවෝ භාවනා කරන්නේ නැහෙනි. කී කියා නිග්‍රහ කරන්න එපා සංඝයාට. ඒකේ පළවෙනි පියවර තමයි ඔබට සංඝ ගෞරවය නැතිනවා. සංඝ ගෞරවය නැති වුණා කියලා කියන ඔබට ධර්ම ගෞරවය නැහැ. ධර්ම ගෞරවය නැති වුණා කියන අපට ශාස්ත්‍රීය ගෞරවය නැහැ. ශාස්ත්‍රීය ගෞරවය නැති වුණා කියන ඔබට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති වුණා කියලා කියන ඔබට නිවන් මඟ පිරෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. භාවනා කරන අය කරන ලොකු වැරද්දක් තමයි සංඝයා විවේචනය කිරීම. මේ දේ කවදාකවත් ඔයගොල්ලෝ කරන්න එපා. භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු තෙන් භික්ෂුන් වහන්සේලා ගාව තියෙයි. හැම භික්ෂුන් වහන්සේ නමක්ම එකම මට්ටමේ සලකලා සලක අපහාස කරන්න පුරුදු වෙන්න එපා කවදාකවත්. භික්ෂුන් වහන්සේලා අතර බණ භාවනා මේ ගිහි අයට වඩා ඕනතරම් දියුණු කරගත්තු අය සුවිශේෂී භික්ෂුන් වහන්සේලා ඕනතරම් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. ඔබට දකින්න ලැබෙන්නේ මේ සාමාන්‍ය මිනිසුත් එක්ක ගනුදෙනු කරන භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලාට උනත් කිසිම භික්ෂුන් වහන්සේ නමකට අපහාස කරන්න යනවා. ඒක අපිට වැඩක් නැහැ. අපිට අදාළ නැති දෙයක් ඒක. අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා භාවනාවේදී. ඔබ භික්ෂුන් වහන්සේලාට භාවනා කරගෙන යනකොට භික්ෂුන් වහන්සේලාට අඩුපාඩු පේනවා නම් භික්ෂුන් වහන්සේලාට ගරහන් හිතෙනවනම් භාවනා කරන්නේ කියලා විවිධාක දේවල් කරන්න හිතන ඒකේ තේරුම තමයි ඔබ උසස් පුද්ගලයෙක් විදිහට දැනටමත් ඔබට හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඔබ සංඝයාටත් වඩා උසස් කියලා සලකන මානසිකත්වයක්, මාන්නයක්, අහංකාරයක් ඔබ තුළ ඉපදිලා තියෙනවා කියන ඒකෙන් ඔබේ ආධ්‍යාත්මීය විනාශ වෙනවා. ඔබේ නිවන් මඟ විනාශ වෙනවා. ඒ නිසා සංඝ ගෞරවය ඇති කරගන්න. ඒව අඩුපාඩු දකින්න යන්න එපා. දකින්නවා කියලා කියන්නේ හිතින් දකින්න කියන්නේ. දකින්න එපා. ඒව මෙනෙහි කරන්න යන්න එපා. අපිත් දන්නවා ඒව වුණ තරම්. අපිව මෙනෙහි කරන්න අපි කල්පනා කරගන්න. ඔබ ඔබේ ධර්මයේ රැකගෙන ඉන්න. ඔබේ ಗುಣධර්ම රැක ගන්න. ඔබේ කුසල් ටික රැක ගන්න. නැත්තම් හිත කවදාකවත් දියුණු කරගන්න බැරි වෙයි. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ භාවනාවල් දියුණු කරනකොට අනිත් අය පහත් කළා සලකන්න එපා. දැන් පින්කම් කරන මිනිස්සු ඉන්නෝනේ. එතකොට පින්කම් කරන දේවල් ඔය පින්කම් කරලා වැඩක්ද? භාවනා තමයි කරන්න ඕන කියලා ඔබ ඒව පහත් කරලා සලකන්න එපා. ඒකෙන් ඔබට හිතේ අකුසල් වැඩෙනවා, කෙලෙස් වැඩෙනවා. හේතුව තමයි මේ පින්කම් කියන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවට ගෞරව කරන්න. එතකොට බණහන කට්ටිය ඉන්නවා. ඒවට ගරහන්න එපා. ඒවට ගෞරව කරන්න. එතකොට භික්ෂුන් වහන්සේලාට අගෞරව කරන්න එපා. ඒව භාවනාවට ලොකු බාධාවල් වෙනවා. තමන් උසස් කියලා අහංකාරයෙන් පෙළෙන එක ලක්ෂණයක් තමයි ඒවට ගරහ ගරහ යන්නේ. මං හිතනවා ඔබ මේකට අහුවෙන්නේ නැති වෙයි කියලා. මේකට අහු වුණොත් ඒක ඔබට දුගතියේ යන්න පවා හේතු කාරණා යෙදෙන්න පුළුවන්. ඒක සරල දෙයක් කියලා හිතන්න එපා. ඒක භයානක දෙයක්. හැම දිනාටම තිරුවන් සරණයි.